අයිබන් යාළුවනේ සුබ දවසක් ඔයාලා හැම දෙනාටම අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ M604 කියන මෙන්න මේ බැටරි චාර්ජ් කන්ට්‍රෝල් මොඩියුල් එක. ඒ කියන්නේ මේකෙන් ඔයාලට සෝලා පැනල් ඉන්පුට් කරන්නත් පුළුවන් මේකේ වෝල්ටේජ් ඉන් එකට. ඒ වගේම මේකට බැටරි එක දුන්නහම සෝලා පැනල් වලින් චාර්ජ් වෙන්න එහෙම දෙන්න පුළුවන්. ඒ කියන්නේ වෝල්ටේජ් එක 10.7ට වඩා අඩුනහම චාර්ජ් එක ස්ටාර්ට් වෙන්නත් වෝල්ටේජ් එක අපිට ඕන ප්‍රමාණයදී කට් ඔෆ් කරන්නත් ෆුල් චාර්ජ් වුණාම එහෙම කරන්න පුළුවන්. ඒතර මේක මම ගෙන්න ගත්තේ මම ගත්තේ නම් ලංකාවේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික කියලා තියෙනවා කොළඹ පළවෙනි හරස්වේදී වික්‍රම් ප්ලාසා එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තමයි ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් තියෙන්නේ. ඔයාලට මෙහෙන් ගන්නකොට නම් මේකේ ප්‍රයිස් එක රුපියල් 995ක් වගේ මුදලකට තමයි ගන්න පුළුවන්. AliExpress එකෙත් තියෙන මන් දැක්කා. ඒකෙත් රුපියල් 700කට 800කට වගේ ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ 10 ampere රිලේ කියන මොඩියුල් එකකුත් තියෙනවා. මං අරන් තියෙන්නේ 30 ampere රිලේ එක තියෙන මොඩියුල් එක. අපි බලමු මේ මොඩියුල් එක කොහමද ඔන් වෙන්නේ කියලා. මේකේ වර්කින් වෝල්ටේජ් එක දීලා තියෙන්නේ 6 volt ඉඳලා 60 volt වෙනකම්. කෙනා වෝල්ට් 6 ඉඳලා වොට් වෝල්ටේජ් එක 60 වෙනකම් බැටරිත් ඒ ප්‍රම රේන්ජ් එකේ වා කනෙක්ට් කරන්න පුළුවන්. ඉන්පුට් දෙන එකත් එහෙම තමයි තියෙන වෝල්ටේජ් රේන්ජ් එක. අපි බලමු ඉස්සරහම 6 volt දීලා මේකට වැඩ කරනවද කියලා. ඔව් 5.9 පෙන්නනවා මගේ. පව සප්ලයි එකෙන් මම දැන් දීලා තියෙන්නේ 6.1. එතකොට 5.9 කියලා තමයි පෙන්වන්නේ. අපි මේ විදිහට වෝල්ටේජ් එක 12 වගේ දීලා බලමු. සාමාන්‍යයෙන් අපි යූස් වෙන 12 volt බැටරිය ගන්නේ සෝලා පැනල් එක 24 ඒ වගේ 12 volt දුන්නාම එහෙම තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් මෙතන. දැන් අපි මේකේ ඔයාලට මෙන්න මේ බටන්ස් දෙකක් තියෙනවා මෙතන. මේ බටන් එකේ මේ වම් අත පැත්ත එක සිලෙක්ට් කරාම පෙන්නනවා 12.0 කියලා. දකුණු අත පැත්ත එක සිලෙක්ට් කරාම 14යි කියලා පෙන්නනවා. ඒ කියන්නේ 12 කියන්නේ මේකේ මෙයා මේ දැනට ඩිෆෝල්ට් තියෙන සෙටින්ග්ස් එක තමයි. 12 කියන්නේ චාර්ජ් වෙන එක පටන් ගන්න ඕන වෝල්ටේජ් රේන්ජ් එක. ඉතින් අපිට ඒක අඩු වැඩි කරන්න පුළුවන් 10.7 11ට එහෙම. ඒ කියන්නේ රිලේ එක ඔන් වෙන්න ඕන වෝල්ටේජ් එක. එතකොට රිලේ එක ඔෆ් වෙන්න ඕන වෝල්ටේජ් එක තමයි දකුණු අත පැත්තේ බටන් එක ක්ලික් කරාම පෙන්වන්නේ 14. 14.8 එහෙම අපිට වෙනස් කරන්න පුළුවන්. එතකොට අපි ඒක වෙනස් කරන හැටි තමයි වම් අත පැත්තේ බටන් එක පොඩ්ඩක් හෝල් කරන් හිටියාම චුට්ටක් කළාම මෙහෙම බ්ලින්ක් වෙනවා. එතකොට අපිට පුළුවන් වෝල්ටේජ් එක අඩු වැඩි කරන්න මෙහෙම උඩට පල්ලෙහාට කරලා. අපි 10.7 දෙමු. බැටරි ස්ටාර්ට්මන්ට් එක කියන වෝල්ටේජ් එක අපි බැටරි එකට යන්න ඕන වෝල්ටේජ් එක. එහෙම දිහට පොඩ්ඩක් තියාගෙන හිටියා මේ කොටෝ සේව් කරගන්නවා. ආයේ බැටරි එක ෆුල් චාර්ජ් එක අපිට ගන්න ඕනේ එක බලා ගන්න. අපිට ඒකත් ඒ විදිහට හෝල් කරගෙන චුට්ටක් හම් බ්ලින්ක් වෙනවා. ඒක අපිට 14.2 ඔය විදිහට අපිට ඒකත් එහෙම විදිහට චුට්ටක් අදිබ්බහම ඔටෝ සේව් කරගන්න ඕනේ. ඔය විදිහට තමයි තියෙන්නේ. අපි දැන් බලමු 10.7 දී දැන්ට නම් රිලේ එක ඔන් වෙලා තියෙන්නේ. අපි 14යි අන්න 14.2 පහ වෙච්ච ගමන් රිලේ එක ඔෆ් වුණා. ඒ කියන්නේ බැටරි එක ෆුල් වෙලා තියෙනවා කියලා එයා ඒක අරගෙන තියෙන්නේ. ආයි අපි බලමු 10.7ට අඩු කරාම ආන්න රිලේ එකයි ඔටෝ ඔන් වුණා. ඒ කියන්නේ බැටරි එකට දැන් වෝල්ටේජ් එක යනවා සෝලා පැනල් වලින් හරි මොනවායෙන් හරි ඔයාලා චාර්ජ් එකක් කන්ට්‍රෝල් චාර්ජ් එකක් දීලා තිනවනම් මේ හරහා ඕ වෝල්ටේජ් යන තියෙන බැටරි එක චාර්ජ් වෙන පටන් ගන්නවා. ආයි බලමු අපි. ඔය විදිහට තමයි මේ මොඩියුල් එකේ වැඩේ වෙන්නේ. බැටරි එක චාර්ජ් කරගන්න පුළුවන් අපිට ඕව යන්න නැති වෙන්නත් බැටරි එක ඩෙඩ් වෙන්න නැති වෙන්න අපිට තියාගන්නත් පුළුවන්. මේක මේ තියෙන්නේ 30 ampere රිලේ එක 10 ampere එක තියෙනවත් කියලා ඔයාලට කිව්වා මං.
ඔයාලට දෙකෙන් ඕන මොඩියුල් එකක් අරගෙන ඔයාලට අවශ්‍ය විදිහට වැඩ කරගත්ත හැකි. එහෙනම් යාළුවනේ අද දවසට එච්චරයි. මේ වගේම තව වීඩියෝස් මම ඉදිරියට ගේනවා, පොඩි පොඩි මොඩියුල්ස් වලින් ඔයාලට වැදගත් වෙන වීඩියෝස්. ඔයාලා මගේ YouTube channel එකට subscribe කරන්න, ඒ වගේම මෙහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා මට support එකක් දෙන්න. ඔයාලා හැමෝටම සුබ